දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 571 වැනි ටෙලිවැකිය අද විනර පොහොය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකටම මුල් වූ පොහොය දිනයක් දැන් අපේ දේශපාලන ඉතිහාසයේ පුරාමත් අදත් අහන්ට දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රකාශයක් තමයි බෞද්ධාගමට මුල් තැන දීලා බෞද්ධ ධර්මයට අනුව රට පාලනය කරනවා කියන ප්‍රකාශය නේද? රට පාලනය කළ සියලු දේශපාලනඥයින් මේ ප්‍රකාශය කරලා තියෙනවා. ඒ වගේමයි මේ දවස්වල ජනාධිපතිවරණ වේදිකාවලත් මේ ප්‍රකාශය නිතර නිතර රැව් පිළි රැව් දෙනවා. හොඳේ ඊට අමතරව මේ රට සුකිත මුදිත කරන්නට ගෙන එන පොරොන්දු එමටයි. මුලින්ම අප එකක් මතක තියාගමු බුදුරජාණන් වහන්සේ කුමන අවස්ථාවකදීවත් ඔය කොසල් රජුට හරි බිම්බිසාර රජුට හරි එමත් නැත්නම් ඒ කාලේ ඔය ಭಾರತයේ රජකල කිසිම රජෙකුගේ රාජ්‍ය පාලනයට ඇඟිලි ගහන්න ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න ගිය බවක් අපට සාසන ඉතිහාසයේ මුණ ගැහෙන්නේ නැහැ. උන්වහන්සේ එදා සිදු කළේ යහපත අයහපත හොඳ නරක පහදා දීම කියා දීම. එහෙම නැතුව රාජ්‍ය පාලනයට අනවශ්‍ය බලපෑම් කරන්නවත් රාජ්‍ය පාලනයට සහයෝගය දෙන්නවත් උන්වහන්සේ ක්‍රියා කළේ නැහැ. ඒ කියන්නේ සරලවම තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ නායකත්වයේ දුන්නේ ධර්මයට. ඔව් ධර්මයට. එහෙම නැතුව රාජ්‍ය පාලනයටවත් දේශපාලනයටවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ නායකත්වයේ දුන්නේ. උන්වහන්සේ දේශනා කළා පාලනය තනි මතයට නෙවෙයි සිදු කළ යුත්තේ කියලා. බහුමතයට කියලා. බහුමතයට. අද මේ නූතන සමාජය භාවිත කරන මේ අපේ නූතන දේශපාලනය තුළ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී තමයි එදා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේමයි රටක පරිපාලනයේදී භාවිත කරන්න පුළුවන් ක්‍රම උපාය මාර්ග පිළිවෙත් ඔය බුද්ධ දේශනාව තුළ අඩංගුයි. විශේෂයෙන් එහිලා වැදගත්ම වෙන්නේ මැදුම් පිළිවෙත හෙවත් මැදහත් ක්‍රමය. සෑම කාර්යයකම මේ ඇති අන්ත දෙක අතහැර මධ්‍යම ප්‍රතිපදාව තුළ ක්‍රියා කිරීම රාජ්‍ය පාලනයේදී මැද පිළිවෙත කියලා හඳුන්වනවා. ඒක ඉතාම වැදගත්. ඒ වගේමයි පටිච්ච සමුප්පාද ප්‍රවේශය. පටිච්ච සමුප්පාද ප්‍රවේශය. ප්‍රශ්න හා ගැටලු විසඳීමේදී හේතුව හා ඵලය විග්‍රහ කිරීම අවබෝධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුවට විසඳුම් දීම තුළින් ඵලය නැති කරන්න පුළුවන් කියලයි. හරිය. ඒත් අපි අදත් ඵලය පසුපස එළෝගෙන යනවා හඹාගෙන යනවා. ඒකනේ ඇත්ත නේද? අදටත් අපේ රටේ ඇති ගැටලු හරියට අපේ දේශපාලනඥයින් විග්‍රහ කරන්නේ අර මේ ප්‍රථම නානා තීර්ථක සූත්‍රයේ එන අලියාගේ උපමාවට අනුවමයි. හරිය. අර එක්තරා රජෙකු ජාති අන්දයින් කැඳවලා, ඒ කියන්නේ උපතින්ම අන්ධයව ගෙනල්ලා අලියාගේ හැඩය හඳුනගන්න කියලා කිව්ව කතාව ඔබට මතකයිනේ නේද? ඇතාගේ හිස අතගාපු ජාති අන්ධ පුද්ගලයා කියනවා ඇතා කලයක් වගේ කියලා. ඇතාගේ කන අතගෑ පුද්ගලයා කියනවා ඇතා කුල්ලක් වගේ කියලා නේද? ඇතාගේ දල අතගෑ පුද්ගලයා කියනවා ඇතා නගුලක් වගේ කියලා නේද? දැන් මේ විදිහට එක එක ජාති අන්ධ අය තමාගේ අතට හසුවුණු කොටසේ හැඩේ හැටියට ඇතා විග්‍රහ කරන්න විස්තර කරන්න පටන් ගත්තා. දැන් අන්තිමට ඒ කණ්ඩායම රජු ඉදිරියේ හින කාලගෝට්ටියක් නේද? නෑ ඇතා කුල්ල වගේ, නෑ නෑ නගුල වගේ, නෑ නෑ කලය වගේ. දැන් ඇත්තටම මේ දවස්වල දේශපාලන වේදිකාව දෙස බුද්ධිමත්ව බලන්න. මේ අයගේ කතා හොඳට බුද්ධිමත්ව විමසන්න. හරිද? මේ අයගෙන් වැඩි දෙනෙකු ඇතාගේ හැඩය කියන විදිහ බලන්න. කීයෙන් කී දෙනාද අපේ මේ ආර්ථික ගැටලුව හඳුනගෙන විග්‍රහ කරන්නේ නේද? ඇත්තටම ඔබත් මමත් මේ රට බාර දුන්නේ ඇතාගේ හැඩය කිව් ජාති අන්දීන් වගේ කණ්ඩායමකට නේද කියලා කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ කාලාමයන්ට කරුණු 10ක් ප්‍රකාශ කළ බව ඔබ දන්නවා.
කාලාමේනි මා කියූ පමණින් පිළිගන්ට එපා. සිතන්න විමසන්න කියලා දේශනා කළානේ නේද? ඇසූ පමණින් හා භක්තිය ඇති නිසා පිළිගන්ට එපා. පරපුරෙන් ආ නිසා පිළිගන්ට එපා නේද? මෙසේ සිදුවී ඇත කියලා පිළිගන්ට එපා. ආගමික සම්ප්‍රදායවල එන නිසා පිළිගන්ට එපා. තර්කයට හරි කියලා පිළිගන්ටත් එපා. න්‍යායට අනුව නිවැරදි කියලා පිළිගන්ටත් එපා. මතු පිටින් බලලා පිළිගන්ටත් එපා. තමාගේ දෘෂ්ටියට අනුව නිවැරදි කියලා හිතලත් පිළිගන්ට එපා. කියන පුද්ගලයාගේ හොඳ ගතිගුණ සලකලා ඒත් පිළිගන්ට එපා. ගුරුවරයා කී පමණින් පිළිගන්ටත් එපා. තමා විසින්ම කරුණු සොයා බලලා අවබෝධ කරගෙන පිළිගත යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. හැබැයි අප මේ තාක් මේ රට බාර දුන්නේ ඒ විදිහටද කියලා හොඳට කල්පනා කරලා බලන්න නේද? ඇත්තටම අප මේ රට බාර දුන්නේ කවුරුන් හෝ අපට කියන නිසා. නැත්තම් පරම්පරාවෙන් පරම්පරාවට අපි අර පක්ෂයට මේ පක්ෂයට කියලා හිතපු නිසා. නැත්තම් අපේ හත්මුතු පරම්පරාවෙම ඇඟේ දිව්වේ ඇඟේ දුවන්නේ අර පාට මේ පාට ලේ කියලා හිතන නිසා නේද? අන්තිමට මොනවද අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? අපිට ඉතුරු වෙලා තියෙන්නේ මත්ස්‍ය න්‍යාය. මොකද්ද මත්ස්‍ය න්‍යාය කියන්නේ? විශාල මසුන් විසින් කුඩා මසුන්ව ගිල දැමීම නේද? විශාල මසුන් විසින් කුඩා මසුන්ව ගිල දැමීම. ඒක අද මතක තියාගන්න කියලා ටෙලිවැකිය අවසන් කරන්නේ. බුද්ධිමත්ව සිතන්න කාලේ ඇවිල්ලා කියලා ඔබට මතක් කරමිනුයි.